ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මහත්වරුන් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සුවා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා. කාරක සභාව විසින් ඉදිරියේදී කැඳවීමට අපේක්ෂිත පුද්ගලයන්ගේ ලයිස්තුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ නම් ඇතුළත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව අදාළ ලයිස්තුවේ කැඳවීමට නම් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස බව විශේෂ කාරක සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා පහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවන දිනය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැහැ. මේ අතර වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද ඉදිරියේදී මෙම කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහන් කළා. එමෙන්ම හිටපු නීති හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන්ද අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට නියමිතයි. අගමැතිවරයයි රාජ්‍ය ආරක්ෂක අමතිවරයයි ගෙන්නන එක නම් දැන් පිටපත ලියනවා ඇති. එතකොට පිටපත ලියලා නාට්‍ය රංගදක මුලින් පිටපත ලියලා ඒකේ දෙනවා ඩයලොග්ස් ටික දෙනවා. එතකොට තියෙන්නේ අවශ්‍ය දේ කරන්න. එතකොට ඉතින් කොහොමද ප්‍රශ්න කරන්නේ? ඕකේ ඉන්න 3 දෙනෙක්ම ඉන්නේ ජාතික ලැයිස්තුවෙන් අගමැතිවරයාගේ අස්සනින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද ලැබෙන 3 දෙනෙක්. ඊළඟට අගමැතිවරයාගේ වරප්‍රසාදයෙන් අමතිකම් ක්‍රියාත්මක කරන ඉතුරු අය. එතකොට මේක මෙතන මේකේ සාධාරණයක් ඉෂ්ට වෙයි. හැබැයි ජනාධිපතිතුමා එනකොට නම් ප්‍රශ්නයක් ඇති වෙයි. මොකද හේතුව මේගොල්ලෝ ජනාධිපතිතුමත් එක්ක තීන විරසකයාත් එක්ක නොයෙකුත් ප්‍රශ්න ඇති වෙයි. සමහර තරත් පොන්සේක මහත්තයා එහෙම ප්‍රශ්න හයි වැඩිපුර. එතුමාට නීති හා සාමය අමාත්‍ය මං කිව්වේ මේ තේරින් කාරක සභාව මේක එහෙම් පිළිම රංග මඩලා. එතන ඉන්න වූ සියලුම දෙනා අගමැතිතුමා ආපුවාම අගමැතිතුමාට උවමනා ආකාරයට ඒ කාරණා ඉදිරිපත් කර ඔහුට උවමන ආකාරයේ නිගමනයකට මේ කමිටුවට යෑමට අවස්ථාව හදා ගනීවි. ඒ වගේම ආරක්ෂක අමාත්‍යවරයා විදිහට ජනාධිපතිතුමත් මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවනවා කියලා ආරංචියක් තියෙනවා නේද? නෝ ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ කාරක සභාව ගැන කිසි විශ්වාසයක් නැහැ. මේ කාරක සභාවේ අරමුණු ගැන සැකේකුත් තියෙනවා. ඒ නිසා එතුමා මම හිතන්නේ නෑ මේ කාරක සභාව ඉදිරියට එයි කියලා. ජනාධිපතිවරයෙක් විදියට එතුමාව කැඳවන්න පුළුවන් කමක් තියෙනවද? එතුමා නේ මාවවත් කැඳවන්න බෑ. මං යන්නේ නැත්තම්. මට කරන්න පුළුවන් දෙයක් ඒගොල්ලන්ට ඇත්තෙත් නෑ. මං නොගියයි කිය. මේ ඉතිහාසයේ කවදාවත් තේරින් කාරක සභාවකට මේ රටේ විධායක ජනාධිපතිවරයා කැඳවලා නැහැ. මහබැංකුව හොරකමට සම්බන්ධ වෙච්ච අය, වයි නිදාස් වෙච්ච අය, තාම ජූනියර් ඉන්නේ. ඒ අය ඉස්සරහට මේ රටේ විධායක ජනාධිපතිවරයා කැඳවනවා කියන එක නම් ඒක නම් අපිට හිතා ගන්න බැරි දෙයක්. මේක වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන කියන නම නෙමෙයි අපි බලන්නේ. ජනාධිපති තනතුර ගැන. රටේ විධායක ජනාධිපතිවරයා කැඳවීම. ඉතින් මේ වගේ දේවල් කරන්ද මේ කොච්චර මුරන් වෙලා තියෙනවද මේ ආණ්ඩුව? ජනාධිපතිවරයා කැඳවන මං හිතන්නේ යයි කියලා. ඉතින් ජනාධිපතිවරයා ගියොත් ඉතින් මේ රටේ තියෙන ජනාධිපති තනතුරත් තාම හැල්ලුවට පත් වෙනවා කියලා මට කියන්න තියෙනවා.